Dr. Sarath, Amunugama. Sabapatumani, apat labitiena velava simitinisa, mama itama kitien, magkatawa karanna balaparuttu enawa. Attavaseng me jatyantra swairi bendumkar. Ekenne sovereign bonds. Ada hamaratakam pahe arthikaye ektara අංශයක් බවට පත් වෙලා තියෙනවා ලංකාව විතරක් නෙමෙයි වෙන රටවලුත් තමන්ගේ විශේෂයෙන්ම විදේශ විනිමය සහ විදේශ අයවැය සකස් කර ගැනීමට ජාත්‍යන්තර ස්වෛරි බැඳුම් කර නිකුත් කරනවා දැන් මේ බැඳුම් කර නිකුත් කිරීම සහ ලබා ගැනීම දීර්ඝ කාලයක් අපේ ආර්ථිකයේ ස්වරූපයක් බවට පත් වෙලා තියෙනවා. ඉස්සරත් විවිධ රජයන් ණය ගත්තා මේ රජයත් ණය ගන්නවා. නමුත් අපි මේකේ අභ්‍යන්තරයේ බලපුවාම විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණා කීපයක් තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි අපි මේ බැඳුම් කරගන්නේ? ඇයි අපි ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඒ සල්ලි ලංකාවට ගන්න එක්තරා වෙනස් වෙන පොලී අනුපාතයක් මුල් කරගෙන අන්න ඒ ප්‍රශ්නේ තමයි ඉතාමත්ම වැදගත්. ඒ බැඳුම් කර වලට යෑම නිරූපණය කරන්නේ අපේ ආර්ථිකයේ තියෙන අර්බුදයක් ක්‍රයිසිස් එකක්. මොකද ඒ ක්‍රයිසිස් එක අපේ ආදායම විශේෂයෙන්ම අපේ විදේශ විනිමය උපයීම අපේ අවශ්‍යතාවලට සාපේක්ෂව ඉතාම අඩුයි ඉතාම මදි. එතකොට අපි රටක් හැටියට යම් යම් ආයෝජනය කරන්න ඕන නම් යම් යම් වැඩසටහනකට යන්න ඕන නම් අපිට පේනවා අපේ රටෙන්ම අපි ඇති කරගන්නා විදේශ විනිමය ඒ කටයුතු වලට මදි. මොනවාද ඒ කටයුතු? එකක් තමයි අපි ඉස්සර ගත්ත ණයවලට වාර්ෂිකව ආපසු ගෙවන්න අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීම. දැන් බොහෝ අවස්ථාවලදී අපි රටේ ආර්ථිකය ශක්තිමත් නම් අපිට බය නැතුව ණය අරගෙන ඉස්සර වැඩි පොලියකට ගත්ත ණයක් විදේශ ණයක් තියෙනවා නම් ඒක ගෙවලා දාන්නත් පුළුවන්. ඒක මේකේ හොඳ පැත්ත. නරක පැත්ත තමයි අපේ ආර්ථිකය ශක්තිමත් නැත්නම් අපි වෙළඳපොළට යනකොට මේ සැරේ අපිට ගෙවන්න තියෙන පොලි අනුපාතය ඉස්සර අනුපාතයට වඩා වැඩි. එතකොට අපි ප්‍රශ්නයකට මුණ පාන්න සිද්ධ වෙනවා. මම ඒක තව ටිකක් පසුව විස්තර කරන්නම්. නමුත් දැනට එකක් අපි කියන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අපි ඒ වගේ විදේශ විනිමය සංචිතයක් රටක තියෙන්න ඕනේ ආරක්ෂාවට. දල වශයෙන් අපි කියන්නේ අඩු ගානේ මාස 6කට මේ රටේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට ඒවට විදේශ රටවල් වලට මුදල් ගෙවන්න අවශ්‍ය ප්‍රමාණයක සංචිතයක් මේ රටේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ජනතාවට ඒ සුරක්ෂිතභාවය ලබා දෙන්න බෑ. දෙවෙනි කාරණාව තමයි අපේ සංවර්ධනයට අවශ්‍ය උපකරණ මේ රටට අවශ්‍ය ඒ භාණ්ඩ අපේ සංවර්ධන වේගය ලබා ගන්න තියෙන ඒ භාණ්ඩ වලටත් අපි මුදල් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ හින්දා අපි මේ මුදල් ගන්න කටයුතු කිරීම ඉතාම හොඳයි. නමුත් මෙතන වෙලා තියෙන්නේ මේ මුදල් ගැනීම පිළිබඳ ප්‍රශ්නය නෙමෙයි වෙලා තියෙන්නේ ප්‍රශ්න දෙකක්. එකක් තමයි අපේ ආර්ථික කළමනාකරණය දුර්වල වුණාම අපිට ඒ ගත්ත මුදල් වලින් මීට ඉස්සර ගත්ත ණය ගෙවන්න ශක්තියක් නැහැ. එතකොට අපි තව තව ණය වෙන්න වෙනවා. පරණ ණය ගෙවන්න අලුතෙන් ණය ගන්න වෙනවා. නමුත් භයානක තත්ත්වයේ අර පරණ ණය වල තිබුණ පොලි අනුපාතයට වඩා ඉහළ පොලි අනුපාතයකට අපිට අලුත් ණය ගන්න වෙනවා. එතකොට එන්න එන්නම අපි අර්බුදයෙන් අර්බුදයට යනවා. දැන් මෙතෙන්දී අපි අවධානය යොමු කරන්න අවශ්‍ය දේ තමයි පොලි අනුපාතය. අපි ණය ගන්න පුළුවන්. ඒක ඉතර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මොන පොලියටද අපි ණය ගන්න කියන ප්‍රශ්නයට අපි මූණ දෙන්න සිද්ධ වෙනවා. දැන්
ලෝක බැංකුව වේවා IMF එක වේවා දැන් මේ ස්වෛරී බැඳුම් කරගන්න වෙන පුද්ගලික බැංකුව වෙන්න පුළුවන් මේ හැම එකක්ම ඇත්ත වශයෙන් තමන්ගේ මුදල් වෙන රටකට දෙන්නේ ඒකෙන් මුදල ආපහු ගන්නයි පොලිය ආපහු ගන්නයි ඉතින් ඒ රටට ඒ විදිහට ගෙවන්න බැරි තත්ත්වයක් පෙනීගෙන එනවනම් ඒ මිනිස්සු කියනවා උඹලා වැඩියෙන් තව පොලියක් ගෙවපල්. ඒ පොලිය අනිපාතේ වැඩි වෙනවා. ඉතින් අපිට තියෙන බයරක තත්ත්වය තමයි දැනට අපිට පේන පොලි අනුපාතය එන්න එන්නම වැඩි වෙනවා අපේ රටේ ආර්ථිකය ගැන ඒ විශ්වාසය නැති නිසා. දැන් මෙතෙන්දි කියන්න ඕන ඉතාම වැදගත් දේ තමයි අපි තවත් බයරක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපිට ස්වභාවයෙන් ලැබෙන විදේශ විනිමය මොන මොනවද ලැබෙන්නේ ඉස්සල්ලාම අපිට ලැබෙන්නේ විදේශ රටවල් වල වැඩ කරලා මේ රටට මුදල් එවන අයගේ ඒ මුදල් සංචිතය දෙවෙනි එක තමයි ඇඟලුම් කර්මාන්තයෙන් අපිට ලැබෙන විදේශ විනිමය තුන්වෙනි එක තමයි සංචාරක ව්‍යාපාරයෙන් අපිට ලැබෙන විදේශ විනිමය හතරවෙනි එක තමයි අපේ පරණ තේ රබර් පොල් ඒ වගේ අපනායන දේවල් වලින් ලැබෙන සංචිතය. පස්වෙනි එක තමයි මැණික් සහ වෙන කනිද ද්‍රව්‍ය ඒවා වලින් අපිට ලැබෙන මුදල් වල සංචිතය. දැන් මේ පහ අපි ගත්තොත් මේවටත් විශාල අර්බුදයක් අපිට පේන්න තියෙනවා. පිට රටවල් වල සේව කරන මේ මුදල අඩු වෙගෙන එනවා. සංචාරක ව්‍යාපාරය හොඳනම් බැහැලා තියෙනවා. අපේ තේ පොල් රබර් වලට ලැබෙන ඒ මිලත් අපිට හෙට්ටු කරන්න වෙනවා උදා කල්පනාවෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට සියලු දෙනාටම මතක් කරගත යුතු දෙයක් තියෙනවා. එහෙනම් මේ රටට මුදල් ආයෝජනය කරන මේ රටට මුදල් එවලා මේ රටේ ඒ විදේශ විනිම සංචිතය වැඩි කරන ඒ හැම දෙයකම අපි උදව් කරන්න ඕනේ ආධාර කරන්න ඕනේ. දැන් ඊටාම භයානක දෙයක් අපිට පේන්න තියෙනවා මේ රටේ විදේශ විනිමය නිෂ්පාදනය කරන ඒ හොඳ ආයතන තියෙනවා විශාල කැපවීමක් කරලා විශාල සංඛ්‍යාවක් මේ රටේ ජනතාවට රැකියා දෙන ආයතන වලට පවා නොඑක් විදිහේ කටකතා වලින් තර්ජන කරලා තියෙනවා දැන් මට අද උදේ දැනගන්න ලැබුණා මම හොඳටම දන්න ආයතනයක් හේමාස් කියන ආයතනය අත වශයෙන් විශාල ආයෝජනයක් කරලා තියෙනවා මේ රටේ සංචාරක කර්මාන්තයට සෞඛ්‍ය අංශයට ඒකේ වැඩියම වැඩ කරන්නේ මේ රටේ මිනිස්සු සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු දැන් ඒක පහර ගහනවා වෙන වෙන මාස් බ්‍රැන්ඩින්ග්ස් අත වශයෙන් මේ රටට මුදල් ලබා දෙන විදේශ විනිමය ලබා දෙන ඒ ආයතන මේ වෙලාවේ අපි රැක ගන්න ඕනේ මොකද මේ ජාතිවාදය මේ අන්තයට ගෙනාවොත් ජාතිවාදය අපේ ආර්ථික ක්ෂේත්‍රයට ආවොත් එන්නේ ලොකු විනාශයක් මේ රටට ඇති වෙනවා එතකොට මේ කියන විදිහේ බැඳුම් කර එකක් ලබා ගන්න අමාරු වෙනවා දෙවෙනි එක ලබා ගත්තත් විශාල පොලියකට රටට දරා ගන්න බැරි පොලියකට තමයි මේ මුදල් ගන්න සිද්ධ වෙන්නේ රටක් වුණාම බොහෝ විට අයවැයක් හදපුවාම ඒක අතහැරලා දාන්න බෑ. ඒකට අවශ්‍ය මුදල් කොහෙන් හරි හොයාගන්න ඕනේ. බැංකු වලින් ගන්න පුළුවන්. බැංකු වලින් ගන්න පුළුවන්. නමුත් අපේ ආර්ථික ශක්තියක් නැත්තම් අපේ එකමුතුකමක් නැත්තම් නැවත් සටනක් දෙන්න තරම් අපිට හයියක් නැත්තම් අපේ ආර්ථිකය ගොඩනගන්න ඒ විදිහේ වාතාවරණයක් අපිට හදාගන්න බැරි වුණොත් වෙන්නේ අනිවාර්යෙන්ම ඒ පොලිය අනිපාතය නැගිනවා. එහෙනම් අපි සියලු දෙනා මේ වෙලාවේ කරන්න තියෙන්නේ මම විශේෂයෙන්ම සතුටුයි අපේ මගේ හිතවත් ජෝන් අමරතුංග මැතිතුමා එනවා සංචාරක ව්‍යාපාරයේ බාර ඒවා අපි ගොඩනගන්න ඕනේ බොන කැපවීමක් කරලා හරි ඒ මේ රටට විදේශ විනිමය ගේන ඒ ආයතන ගොඩනගන්න ඕනේ නේද අමරතුමා Honorable Minister සහන දෙන්න ඔක්කොම ලෑස්ති බොහොම කරලා ඒ විදිහට සංචාරක ව්‍යාපාරය තියෙනවා ඇඟලුම් ව්‍යාපාරය ඒ වගේම මේ රටේ විදේශ විනිමය ගේන මේ සෑම ආයතනයක්ම අපි පක්ෂ භේදයෙන් තොරව මේ අවස්ථාවේ අත්වල් බැඳගෙන හොඳ සටනක් දීලා අපේ ආර්ථිකය නැවතත් ආපසු ගේන කටයුතු කළ යුතුයි කියමින් ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන්.